පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සති. අමරදේව සෞන්දර්ව පර්යේෂණ කේන්ද්‍ර පනත සම්මතයි. හිටපු උසස් අධ්‍යාපන ඇමති ගැටලු විසඳූ හැටි. ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්න ඵලයක් යන්න කියලා එළවල අඳුරු ගෑස් ගන්නත් දෙනවා. එචාපිය හෙට පාර්ලිමේන්තුවේදී ගන්නා තීරණය. ත්‍රිපුරාදට මේ ඉදිරිපත් කරන සීමා නිර්ණය වාර්තාවට අපි එකඟ නැහැ. ඒකට අපි විරුද්ධව ඡන්ද පාවිච්චි කරනවා කියන්නේ. පැරණි ක්‍රමයටම මේක පවත්වන්න කියන එක තමයි අපි කියන්නේ. ශ්‍රී ලංකන් හිටපු සභාපති හා හිටපු විධායක නිලධාරියාගෙන් පැය 8ක් ප්‍රශ්න කෙරේ. පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේදී සිදු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ විවිධ අයකිරීම් 53කට අදාළව මිල නියාමනය කිරීම සිදුවනු ඇති. ඊට අදාළ අවසන් ලේඛනය කඩිනමින් සකස් කරන ලෙසට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අවසන් වාර්තාව ඉදිරි දෙදින තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බහර දීමට නියමිතයි. ඉන්පසු මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ශල්‍ය කර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුළු විවිධ අයකිරීම් මේ යටතේ නියාමනය කෙරෙනු ඇති. ජනතාවට වඩාත් සාධාරණ සහ ගුණාත්මක ආකාරයෙන් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ මෙය සිදු කෙරෙන්නේ. යහපාලන රජයේ පත්වීමෙන් පසු පොදු ජනතාවගේ යහපත උදෙසා ඖෂධ මිලද විශාල වශයෙන් පාලනය කළා. පෞද්ගලික රෝහල්වල විවිධ ශල්‍ය කර්ම සහ විවිධ කටයුතු සඳහා අධික මිල ගණන් අය කිරීම පාදක කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් තෝරාගත් ශල්‍ය කර්ම සහ පරීක්ෂණ සංඛ්‍යාවක් සඳහා උපරිම මිලක් නියම කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. නුදුරේම මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් අග්‍රගණ්‍ය කලාකරුවෙකු පමණක් නොව මානවවාදී ගුණාංගයෙන් යුත් විශිෂ්ට චරිතයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ගම මැදින් ගලා යන පානදුරා ගඟත් අනිත් පසින් ගලන මහමුදත් අතර පිහිටි මොරටුවේ කොරළවැල්ල නම් ගමේ උපන් මට සංගීතය පිළිබඳ අත්පොත් තැබුවේ මගේ දෙමාපියන්. ශ්‍රී ලංකේය අභිමානීය ජාත්‍යන්තරයට ගෙන යාමට අමරදේවයන් ඉටු කළ යුගමේවර ඉමහත්. ඒ සඳහා එදාමින්ම අදත් හෙටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළා. හෙළේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන්ට කෘතවේදීත්වය පළ කරමින් ස්ථාපනය කෙරෙන අමරදේව සෞන්දර්ය පර්යේෂණ කේන්ද්‍රය පනත් කිටුම්පත් දෙවනවර කියවීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ඒ පාර්ලිමේන්තුවේදී පිහිටවන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ඇතිකර ගැනීමට අවශ්‍ය ආයතනික ව්‍යුහය මේ පනත් කෙතුම්පත තුළ අපි සඳහන් කරලා තියෙනවා. අමරදේව කේන්ද්‍රය තුළ සංගීත පර්යේෂණ විද්‍යාගාරයක්, ලේඛනාගාරයක් වගේම කෞතුකාගාරයක් ඇති කරන්නට අපි දැන් කටයුතු කරමින් ඉන්නවා. විශාරද අමරදේවයන් මේ රටේ සංගීතඥයෙක් ලෙස, කලාකරුවෙක් ලෙස පමණක් නොවෙයි, උගතෙක්, පඬිවරයෙක් ලෙස වගේම ඉතාමත් මානවවාදී ශ්‍රේෂ්ඨ ගුණාංගවලින් යුත් විශිෂ්ට චරිතයක් පෙන්වූ මහා යුගයේ යුග පුරුෂයෙක් විදිහටයි අපි එතුමාව දකින්නේ. එතුමා අපේ රට තුලත් අන්තර්ජාතික වශයෙන්ුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වුම් කිරීමේදී ඔහු විසින් ඒ කරන ලද මහා යුග මෙහෙවර පිළිබඳව අපි එදත්, අදත්, හෙටත් ජාතියේ ප්‍රණාමය උදකළ යුතු වෙනවා. අමරදේවයන් ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාතික වශයෙන් ලැබූ කීර්තියත්, ජාතික වශයෙන් ඔහුට තිබුණු පිළිගැනීමත්, කලා ලෝකයේ
ඒවගේම සංස්කෘතික ශ්‍රේෂ්ත්‍රයේ ඒ සඳහා දායකත්වය දෙන අනුග්‍රහය දෙන ඊට සහභාගී වන ඒ සියලු දෙනාගෙන් පමණක් සීමා නො වූ මුළු මහත් ජාතියේම ගෞරවයට ඔහු පාත්‍ර වූයේ මේ රටේ සිටින සියලුම කලාකරුවන්ට සංගීත ශ්‍රේෂ්ත්‍රයේ විද්වතුන්ට ප්‍රාඥයින්ට ඉමහත් ආදර්ශයක් ඔහු තුලින් ලබා දෙමින් මේ පිහිටවනු ලබන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය අපි පිහිටුවීමට රජය තීරණය කළේ අමරදේව දර්ශනය නොමැරී නොමැකී මේ රටේ ඉදිරියට ගෙන යාම සඳහායි. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ නිර්මාණ ජාතික උරුමයක් ලෙස සැලකමින් එය අනාගත පරපුරට විඳ ගැනීමට හැකිවන පරිදි සුරක්ෂිත කිරීමේ අරමුණින් අමරදේව සෞන්දර්ය පර්යේෂණ කේන්ද්‍රය ඉදිකිරෙනවා. එහි ඉදිකිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 28 වනදා ජනාධිපතිතුමා අතින් මුල් කළ තිබුණා. රුපියල් මිලියන 250ක විදිමින් බත්තර මුල්ල අපේ ගම පරිශ්‍රයේ එහි ඉදිකිරීම කටයුතු මේ වන විට සිදුවනවා. ඒ පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටියේදී රජයෙන් කළ ඉල්ලීමක් මෙන්ම ඒ මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් බොහෝ වෙලාවට අමරදේවයන් සිහිපත් කරමින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. අමරදේවයන්ගේ නාමයෙන් විශේෂයෙන්ම අමරදේව කේන්ද්‍රයක් කලායතනයක් ජාතික මධ්‍යස්ථානයක් පිහිටවන්න. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම රජයට ලබා දෙන ලෙස අපේ ආදරණීය ප්‍රබුද්ධ කලාකරුවන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මාමල පසු සොහොන් කොතේ දුක් ගියක් ලියනු මැන සිනමාවේ නිලි රජන මල්නි ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රනාම උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී පැවැත්වුණා. සිංහල සිනමාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ මාලනි ෆොන්සේකා මහත්මියගේ අඩසිය වසක උත්කෘෂ්ඨ කලා මෙහෙවර අගයමින් උපහාර උළෙල සංවිධාන කර තිබුණා. ආචාර්ය මාලනි ෆොන්සේකා පදනම සංවිධාන කර තිබූ උපහාර උළෙලේදී මාලනි ෆොන්සේකා මහත්මියට උපහාර තිළින හා මුදල් ත්‍යාග පිරිනැමීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. ඉන්දිය චිත්‍රපට විචාරිකා සෝමා චැටර්ජී මහත්මිය සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා මෙහිදී දේශන පැවැත්තුවා. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු ජනතා නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාලනි සවිඥානික රංගපෑ භූමිකාවන් හරහා අපේ සිනමාවට කළ දායකත්වයට වඩා මාලනිගේ මේ අවිඥානික භූමිකාව එනම් ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුවීම හරහා කළ දායකත්වය අතිමහත්. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සමූහයකගේ ආශාවේ වස්තුවීම සුළුපටු ප්‍රභාවකින් කළ හැක්කක් නෙවෙයි. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබුණේ නම් ඒ මාලනී රිදී තිරයට රැගෙන ආ මේ අසම සම ශක්තියයි. එසේ කීම අතිශයෝක්තියක් නෙවෙයි. ඒ අර්ථයෙන් ඇත්තටම මාලනී රැජිනා. අවුරුදු 70ක් පමණ සිනමා ඉතිහාසයේ ශ්‍රී ලංකා අවුරුදු 50ක්ම මාලිනීගේ ප්‍රධාන ස්ත්‍රී නිලි භූමිකාවේ අග්‍රස්ථානය රැකගෙන මේ අවුරුදු 50ක් වැජඹෙන්නේ මාලිනී. මේක එක්තරා විදිහක හාස්කමක් ආශ්චර්යයක් නෙවෙයි. එය හිමි කරගත් මේ අසම සම අනබිබවණීය තත්ත්වය අභියෝගයට ලක් කළ නොහැකි විදිහට ඇය මේ රටේ නිලි රැජින කියන දේ ජනතාවගෙන් ලබාගත්තේ මේ අසාමාන්‍ය අපූර්ව දක්ෂතාවය නිසා. මං හිතන ජීවිතයේ එක්කෙන කෙනෙකුට එක් වතාවක් පමණක් ලබන්න පුළුවන් සතුටක් මට ඔබ හැම දෙනාම ලබා දීලා තියෙනවා. එච්චරට මගේ හිත පිරිලා මං හිතන ජීවිතයේ එහෙම භාග්‍යයක් මං ලැබුවේ මං හිතන්නේ මං ඒ පින පුද කරන්න කැමති මගේ ආදරණීය අම්මටත් තාත්තටත්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එතුමා වෙනුවෙන් ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියනි, ඒ වගේ මාව මේ ක්ෂේත්‍රයට කැඳගෙන ආපු තිස්සලියන් සූර්ය මැතිතුමනි, මේ ගමනේ ඉන්න මට දුන්න ශක්තියට ඔබ හැම දිනාටම මගේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම මගේ ආදරණීය පිරිනමනවා. ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි.
කලාකරුවන්ගේ නිර්මාණ කිසිදු වාරණයකට ලක් කරන්නේ නැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සියලු කලාකරුවන්ට නිදහසේ සිය නිර්මාණ බිහි කිරීමට ඉඩ සලසා ඇති බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. අත් වශයෙන්ම කලාව කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්. සමහර වෙලාවට කලාවෙන් ඇහෙන හැම දෙයක්ම අපිට මිහිරි නොවුනත් ඒ කලාකරුවාට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්න වෙනවා. අයිතියෙන් නාලිකාව තුළ අපි උසස් තත්ත්වයේ ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තා. අවුරුදු ගණනාවක් පසුගාමී තත්ත්වයක තිබුණ ඔවුන්ගේ නිර්මාණ අංශය දැන් විශාල දියුණුවකට පත් වෙලා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රචාර ලැබුණා. ජාතික සම්මාන දිනාගත්ත කූඹියෝ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට ඔවුන්ට හැකි වුණා. නමුත් මම නම් නිර්මාණ වාරණය කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ. ඊයේ පෙරේදාත් ඇත්ත වශයෙන්ම ගුවන් විදුලියේ නාට්‍යයක් සම්බන්ධයෙන් විශාල විකෘති කිරීමක් මේක බෞද්ධාගමට විරුද්ධයි කියලා ස්වාමින් වහන්සේ කිව්වා. මොකද්ද මේගොල්ලන් විරුද්ධ වුණේ? තරුවන්ගේ සරණයි කියන ඒ වචනේ. මමත් ඒක හොඳට හොයලා බැලුවා. ඇත්ත වශයෙන්ම ඉතාම බෞද්ධයෙක් හැටියට කිය යුතු දෙයක් මේ නාට්‍යයෙන් කියවන්නේ. අද අපේ සමාජයේ තෙරුවන්ගේ සරණ පස්ස යන්නේ නැතුව නළු නිළියන්ගේ සංස්කෘතිය පස්ස යනවා. අපේ තියෙන සංස්කෘතිය අමතක වෙනවායි කියන එකයි මේ හැම නාට්‍යයකින්ම අදහස. ඉතින් මේවා ගැන අහන්නේ නැතුව විශේෂයෙන්ම අපේ ආණ්ඩුවට මඩ ගහන්න ඉන්න උමනාවේ තියෙන අය දැන් මේක සම්පූර්ණයෙන්ම විකෘති කළා. මුළු රටේම රජයට විරුද්ධ බෞද්ධ රැල්ලක් නිර්මාණය කිරීමේ ඉතාමත්ම පහත් ක්‍රියාවලියක යෙදී සිටියා. දැන් මේවා තහනම් කරේ කවුද? නෑ, ඒකයි මම ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ. ඕක තමයි JVP එකේ වරද. හැමදාම භාගයක් අහලා වලිගේ පා ගන්නවා. ඔය JVP එකත් ඔය තලිබාන් කරණයට වග කියන්න ඕනේ. ඒ කාලෙත් එක එක කලාකරුවෝ මැරුවා. කලාකරුවන්ට දඬුවම් දුන්නත් අර විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒ කාලේ එතුමාගේ මතයට සම්බන්ධ නොවන අය හොයාගෙන ගිහිල්ලා යම් යම් හිරිහැර කරා. අදත් ඒ වගේ තලිබාන් කාරයෝ හැම පැත්තෙම ඉන්නවා. මම අත පුදුමයි හිතුණා. අර GMO එකේ දොස්තර මහත්තයෙක් ජනමාධ්‍ය වේදීන්ට කියලා තියෙනවා අපිට පුළුවන් කිව්වලු ඔබ පිස්සෙක් කියලා ඔප්පු කරලා කිරේ දාන්න. අර පාපදෙනිය කියලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම කරන්නේ අද තලිබාන් පාලනයක් තියෙන ප්‍රදේශවල එහෙම කරයි. පසුගිය කාලේ හිට්ලර්ගේ සමයේ කරයි. නමුත් අද ලෝකයේ ඒ වගේ පිළිගන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වා ලංකාවේ කලාකරුවන්ට සීමා පැනවීම නොකළ යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවා කියලා. කුණු හම්ප ලියනවා නම් අසභ්‍ය දේවල් ලියනවා. ඒක වෙනම එකක්. මම රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳ චිත්‍රපටයක් පටිගත කිරීම සඳහා සියලු දේ සූදානම් කරලා තිබුණාට පස්සේ තමුන්නාන්සේලාගේ රජයේ බලයට පත්වීමෙන් පසු ඒ රූපගත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. මම නම් තහනම් කරලා නැහැ මුකුත්. මං කියන්නේ ඔබතුමා ඒක අයිමත් පටන් ගන්න. ඒ වගේම අපි අසන්ත වික්‍රමතුංග මරුක් හැටිත් අපි චිත්‍රපටයක් කරමු. ඔව් ඇක්චුලි ගොඩ අතුරුදහන් කරපු විදිහට අපි චිත්‍රපටයක් කරමු. ඒ වගේම රුපියල් 2500ට පවුලක් ජීවත් වෙච්ච හැටිත් ගැන අපි චිත්‍රපටයක් කරමු. කමන්නේ අපි කිසි දෙයකට තහංචි දාන්නේ. පතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව හෙට විභාගයට ගැනීමට නියමිතයි. විශේෂ අධිකරණයේ පළමු නඩුව ලෙස විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුවයි. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමින් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුවතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ. ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ ප්‍රථම විනිසුරු මඩුල් ලෙස කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් විජයරත්න, සම්පත් අබේකොන් සහ චම්පා ජානකි රාජරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන යන මහතුරුන්ගෙන් පැය 8කට ආසන කාලයක් අද ප්‍රශ්න කෙරුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා කේටරින් මිහින් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනුයි මෙම ප්‍රකාශය ලබා ගත්තේ.
අදාළ ආයතනවල සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසම නිකුත් කළ නොතිසයකට අනුව නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන මහතුරුන් කොමිසම හමුවේ පෙනී සිටියා. ඔවුන් අද පෙරවරු 8:30ට පමණයි කොමිසම හමුවට පැමිණියේ. කොමිසමේ විමර්ශන අංශයට ඔවුන් කැඳවාගෙන ගොස් ප්‍රකාශ සටන් කර ගැනීමෙන් අනතුරුව දිවා ආහාරය ලබා ගැනීම සඳහා කල් තිබුණා. නැවතත් පසුරුවේද ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ඔවුන් මේ බව සඳහන් කළේ. අපිට පරණ ක්‍රමයට ඡන්දයකට යන්න පුළුවන් කියන අදහස අපි අද කණ්ඩායම රැසීමේදී සාකච්ඡා වුණා. ඒකෙදී අපි සියලු දෙනාම තීන්දුව කළා සිකුරාදාට මේ ඉදිරිපත් කරන සීමා නිර්ණ වාර්තාවට අපි එකඟ නැහැ. ඒකට අපි විරුද්ධව ඡන්ද පාවිච්චි කරනවා කියලා. අපිට අවශ්‍ය මැතිවරණ වලින් පැනලා යන්න නෙමෙයි මැතිවරණට මුණ දෙන්නේ. ඉතින් පරණි ක්‍රමයටම මේක පවත්වන්න කියන එක තමයි අපි කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවතුලින් ආපු දේශපාලක හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී මේ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නට මේ පිළිබඳව විරුද්ධව ඡන්ද දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලිකව මම මේ කොට්ටාස නිර්ණයට විරුද්ධයි. ඒ වගේම පක්ෂයක් ඉදිරියත් මම හිතන්නේ අපිට හිතෙනවා මේකට විරුද්ධව කටයුතු කිරීම තමයි වඩා හොඳ කියලා. තමන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සරසවි සිසු ගැටලු විසඳූ ආකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පැහැදිලි කළා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී. මම උසස් අධ්‍යාපන ඇමති හැටියට යනකොට ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නැහැ පළයා යන්න කියලා එළවල කඳුළු ගෑස් ගන්නත් එළවල. හැබැයි සාකච්ඡා කළා තමයි එළවල. හම්බුණාට පස්සෙත් ආයෙ තව දාගලා නම් කඳුළු ගෑස් ගන්නවා. බැට් පාර ගන්නවා. අවම් බලය පාවිච්චි කරනවා. අවම් බලය කියන්නේ බැට් එක කඳුළු ගෑස් පොළු පාරවලම හොඳයි. පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමය අලුත් උපක්‍රමයක් භාවිත කරන බව හෙළි වුණා. සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධිආංශ සාමාජිකයෙකුගේ බිරිඳක යොදා ගනිමින් ඔවුන් මෙම උත්සාහය දරා ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් බුද්ධිආංශයේ කෝප්‍රල් වසන්ත උළුගෙදර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාධ්‍ය හමුවකට එක් වූ ඔහුගේ බිරිඳ මහේෂිකා උළුගෙදර මහත්මිය ප්‍රකාශ කළේ පොලිසිය රණවිරුවන්ට හිරිහැර කරන බවයි. මිනිමැරීමේ චෝදනාව යොදලා අසත්‍ය බීවාර්තාවක් ඉදිරිපත් කරලා තමයි මගේ මහත්තයාව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ. තමන්ගේ නොහැකියාව වහගන්න CID එක කරන මාධ්‍ය සංදර්ශනයක් මේක. මගේ මහත්තයා මේකට කොහෙත්ම සම්බන්ධ නැහැ. කිසිදු පදනමක් නැති මෙම චෝදනාව අසත්‍යකක් බවයි රජය අවධාරණය කරන්නේ. මේ රටේ පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදී වල්ල දාලා ඒකාධිපතිවාදී රජ කරලා තිබ්බේ. මාධ්‍ය වේදිකුට ලියන්නයි තේ තිබ්බේ නෑ. විශාල මාධ්‍ය වේදින් සංඛ්‍යාවක් අතුරුදහන් වුණා. අපි ඒ සම්බන්ධව පරීක්ෂණ දැන් කරගෙන යනවා. ඒ පරීක්ෂණ කරගෙන යද්දී සමහර අය නොයෙක් චෝදනා ඉල්ල කරනවා. විරුවන් මේකට අත්අඩංගුවට ගන්නවා කියලා. යුද්ධේ මේ රට බේරා ගන්න ත්‍රස්තවාදී මේ රට බේරා ගන්න හමුදා විරුවන් කටයුතු කිරීම ගැන අපි ගරු කරනවා. නමුත් හමුදා විරුවන්ගේ කවුරු ඒවා නීති විරෝධී වැඩක් කරනවා නම් පුජ්‍යලේ ඝාතනය කරන්න අතුරුදහන් කරන්න මාධ්‍යවේදී මරන්න කටයුතු කරනවා නම් ඒ සම්බන්ධ අපි නීතියෙන් කටයුතු කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. අද හමුදා විරුවට මේ රටේ ජනතාව ප්‍රතිචාර දක්වන්නේ ගරු කරන්නේ මේ රටේ යුද්ධය අවසන් කරාට. නමුත් මාධ්‍යවේදී නිසුවට නොයෙක් අපරාධවලට සම්බන්ධ වුණාට ඒකාධිපති පාලනේ අතකොළු වෙච්ච හමුදාවේ වෙන පුජ්‍යලේක ඒවා එයාට නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. මහේෂිකා ඔළුගෙදර මහත්මිය මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ පිවිතුරු හෙළවුරුබේ පක්ෂයේ ලාංඡනය ප්‍රදර්ශනය කෙරෙන පසුබිමක් සහිතවයි. පිවිතුරු හෙළවුරුබේ සමාජිකාවක වන ඇය මෙසේ සිදු කර ඇත්තේ දේශපාලන කාර්යයක් අනුව බව පැහැදිලි වෙනවා. ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු ලෙසයි. එදා ප්‍රගීත් එක්නැලිගොඩට අත් වූ ඉරණම ඇගේ සැමියාට වත්මන් රජය අත්කර දී නැහැ. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාව ඇහැරීමක්ද සිදු කර නැහැ. මාධ්‍ය හමුවේ කඳුළු සැලීමට වඩා එවැනි ක්‍රියාමාර්ග ගැනීම වඩාත් යහපත් වේ. මේ පිළිබඳ අවධානය යොමු කරන බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ළඟදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවකට අවශ්‍ය ජනතාව ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස පිවිතුරු හෙළ උරුමය මෙය සිදු කළ බවයි. පසුගියදා ඔවුන් කොළඹදී පැවැත්වූ විරෝධතාවට ඉතා අඩු පිරිසක් සහභාගී වීම මේට හේතුවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ඇමරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වය පාවා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. 2007 ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු තානාපතිවරයාත් එක්ක ආරක්ෂක හරස් සේවා ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමට අනුව ඇමරිකානු හමුදාවට ඕන වෙලාවකදී ලංකාවේ ඇතුලේ කඳවුරු දාගෙන ඒ කඳවුරු පවත්වාගෙන යන කාලය තුල කෑම බීම, ඇඳුම් පැළඳුම් ඒ සියලු දේවල් ලබා දෙන්න ලංකාව ආණ්ඩුව බැඳිලා ඉන්නේ. ඒ ගිවිසුම අවුරුදු 10කට බලාත්මකයි. මේක දේශප්‍රේමී නෙමෙයි. මේක රටේ ස්වෛරීභාවයේ පාවා දීම. පළත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයෙන් සම්මත නොවද එය ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමයක් තිබෙන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කථානායකතුමා පත් කරන්න ඕනේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගේ කොමිටුවක්. එතකොට ඒ කොමිටුව මාස 2ක් ඇතුළත ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ වාර්තාවෙන් නිර්දේශ කරොත් සීමා නිර්ණ වාර්තාව පිළිගන්නවා. ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන එක නිර්දේශ කරනකොට පාර්ලිමේන්තුවේ 3-2 අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි විකල්ප ක්‍රමය. ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ප්‍රශ්න කළ මාධ්‍යවේදීන් ජපානයට මෙරට වරායක් ලබා දෙන්නේද යනුවෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. කාටවත් වරාය දීලා නැහැ. වරායවල ඔක්කොම තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරී යටතේ. හම්බන්තොට වරාය බදු දීලා තියෙනවා. ඒ වෙනුවට ඇමරිකන් ඩොලර් බිලියන 1.12ක මුදලක් ලැබිලා තියෙනවා කෙලින්ම බණ්ඩාගාරයට. දැනට කොළඹ වරායේ පෞද්ගලික අංශයේ වැඩි කොටස් සහිතව පරියන්ත දෙකක් ක්‍රියාත්මක වෙනවා. CICT පරියන්තයේ දුන්නේ 2011 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඒ චීන සමාගමට. මොකද ජපානයෙන් අපිට අවුරුදු ගාණක් තිස්සේ කොළඹ වරාය සංවර්ධන කරන්න විශාල මුදලක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඇවිල්ලා බලන්න ඒගොල්ලන්ගේ ඒ මුදල් කොහොමද අපි ආයෝජනය කරලා තියෙන්නේ කියලා. රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කර තිබෙනවා. 2018 අටවන මස 14 වන දිනදී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹී තීරණය පරිදි ජනාධිපතිතුමායි මෙම කොමිෂන් සභාව පත් කර ඇත්තේ. එස් රණුගේ මහතා මෙහි සභාපතිත්වය දරනවා. සාමාජිකයින් 15 දෙනෙකු ඊට ඇතුළත්. KLL විජයරත්න, TP කොල්ලුරේ, CP සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස යන අය ඒ අතර වෙනවා. ධාරණී එස් විජේතිලක, ලලිත් ආර්ද සිල්වා, PS එදිරිසිංහ, AR දේශප්‍රිය, BPPS අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී තංගමයිල්, SD ජයකොඩි, MC වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ද කොමිසමේ සාමාජිකයන්ය. රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇතනම් එම ගැටලු අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරී තිබෙනවා. රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධ චක්‍රලේඛ සහ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් එම කටයුතු සිදු කිරීමට නියමිතයි. 2019 වැය ඉදිරිපත් කරන අවස්ථාවේදී පුළුල් විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න රජයක් හැටියට. මම මේ සිංහලට කියන්න කැමතියි ඉවසන්න ජනතාව අපහසුතාවයකට පත් කරන්න යන්න එපා. ලමුනාසලගේ ප්‍රශ්න විතරක් නෙවෙයි වෙනත් ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරිසත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇල දෙවන අදියරේ කටයුතු ආරම්භීම හෙට සිදුවනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය පිළිබඳ මේ වාර්තාව අශෝක විරසිංහගෙන්. අතීත වාරිශිෂ්ටාචාරයට යලි පණ දෙමින් වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරිසත්කාරය හෙට මෙම කුඹුකුලාව වැව් ඉස්මත්තෙන් ආරම්භ වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙනුයි එම උත්සවය පැවැත්වෙන්නේ. එල්ලංකා පද්ධති මගින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදුවනවා. වියලි කලාපය තුළ අක්‍රිය වී ඇති එල්ලංකා වැව් පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් එම කලාපයට අවශ්‍ය වාරිජලය සැපයීම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක්. සාම්ප්‍රදායික එල්ලංකා වාරිතාක්ෂණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා පැසසුමට ලක්ව තිබෙන්නක්.
එල්ලංකා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත ජලය සැපයීම වයඹැල ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සිදුවනවා. මහවැලි යෝජනා ක්‍රමයේ ආරම්භයේ පටන්ම වයඹ ගොවි ජනතාව වෙතින් ලැබුණු ඉල්ලීමක් යථාර්ථයක් බවට පත් කරමිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මේක සිහිනයක් වෙලා තිබුණේ මෑතක් වෙනතුරු. හැබැයි මේ සිහිනේ යථාර්ථය බවට පරිවර්තන වෙමින් පවතිනවා කියලා මට ගොඩාක් විශ්වාසයක් තියෙනවා. මේ වර්තමාන රජයේ ඒ සඳහා උදව් උපකාර කිරීම පිළිබඳව ගෞරවය මෙහාතා දිපදනා. එක මාස් කන්නක්වත් හරියට වැඩ කරන්න වතුර නැති මේ කුඹුරු යායට මහ විශාල සත්කාරයක් කරන්න යන්නේ. අපි බොහොම සන්තෝෂ වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කෙරුණු මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරුඵලයක් ලෙසින් වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වුණා. වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක කාලයක් පුරා යලමහ දෙකන්නේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලය සැපයීම මෙමගින් සිදුවනවා. එසේම වයඹ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට ඉන් අපේක්ෂිතයි. පිරිසිදු පානීය ජලය නොමැති කමින් පැතිර යන වකුගඩු රෝගය මැඩ පැවැත්වීමටද ඉන් හැකි වනු ඇති. මහවැලි ජලය අක්කර අඩි 1,05,000ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත මෙමගින් ගෙන යනු ඇති. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 16,000ක් 2024 වසරේදී එය නිම කිරීමට අපේක්ෂිතයි. ගොවි පවුල් 13,500කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවන බව සඳහන්. රුපියල් මිලියන 70ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ වන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞශල්‍ය වැඩසටහන් යටතේ මේවා ආනයනය කර ඇත්තේ ඒ මීට වසරකට පමණ පෙරයි. එතෙන් සිට ක්‍රීඩා භාණ්ඩ තවමත් අවිධිමත් ලෙස ගොඩගසා තිබෙනවා. කන්ටේනර් 4කයි මේවා පුරවා ඇත්තේ. අව්වැසි වලට ලක්වෙමින් එම කන්ටේනර් තිබෙන අයුරු දැකගත හැකි. මෙම ක්‍රීඩා භාණ්ඩ තමන්ට ලබා දෙන ලෙස පාසල් හා ක්‍රීඩා සංගම් වලින් ඉල්ලුම් කළද එම ඉල්ලීම නොසලකා හැර ඇති බවට චෝදනා එල්ලවනවා. වොලිබෝල් හා දැල්, ක්‍රිකට් උපකරණ, නෙට්බෝල්, හෑන්ඩ්බෝල්, හොකි පිති හා බෝල, අභ්‍යාසක බෝල, කැරම් බෝඩ් හා විරාම ගටිකා මෙලෙස විනාශ වීමට ඉඩහැර තිබෙනවා. මේ පිළිබඳ විමසීම සඳහා අදාළ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය අසාර්ථක වුණා. 18 වන ආසියා ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මේ දිනවල පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් තරගබිමේ සිට තොරතුරුගෙන් එන්නේ අපනියෝජිත චතුක දිවාශන. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මැතිව් ආරියසිංහගෙන් පදක්කම් බලාපොරොත්තු වුණා අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම. කෙසේ වෙතත් මීටර 100 නිදහසාර තරගයේ සවුවේ මැතිව් ආරියසිංහ 6 වන ස්ථානයටයි පත් වුණේ තපර 49.28 අටකින් තරගයේ නිම කරමින්. මැතිව් ආරියසිංහ ආසියානු ක්‍රීඩා උළෙලක විහිණුම් අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමුවෙනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත් වීමේ අවස්ථාව උදා කරගත්තා. ඒකම අද සන්ධ්‍යාවරුවේ පැවතුණ බැඩ්මින්ටන් යුගල තරගයක් එහිදී භුවනක ගුණතිලක සහ සතින් ඩයස් ජයහිමි කරගන්නට සමත් වුණා. තරග බට 2.0කින් මැකාව් ක්‍රීඩකයන් පරාජිත පත් කරමින් බැඩ්මින්ටන් කාන්තා කේවල තරගයේ සෞනියෝජනය කළ තිලිනි හෙඳ හේවා තරග බට 2.0කින් ඉන්දුනීසියා ක්‍රීඩිකාව හමුවේ පරාජිත පත් වුණා. අද සන්ධ්‍යාවේ මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරගයේ සෞ කිහිපයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පැවැත්වෙමින් තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රිය ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්.